අපි මේ දිනවල ඉරිදා දවසේ අධ්‍යයනය කරගෙන යනකොට එලිදරව් පොත අපිට දැන් පැහැදිලි පින්තූරයක් තියෙනවා උන්වහන්සේ සභාවත් එක්ක කොහොමද ක්‍රියා කරන්නේ ඊශ්‍රායෙල් සෙනගත් එක්ක කොහොමද ක්‍රියා කරන්නේ කොහොමද පීඩා කාලේ එන්නේ කොහොමද ඔසවා ගැනීම කොහොමද දෙවිනි පැමිණීම කියන ඉතින් ඒකේ අපිට පැහැදිලිව අපිට මතක් කරලා දුන්න දේවගෙතිතුමා උගන්වනකොට සභාව ඔසවාගෙන ලැබුවායින් පසු පොළවේ පීඩා කාලය පටන් ගන්නවා පීඩා කාලයේ කෙළවරදී යේසුස් වහන්සේගේ දෙවිනි පැමිණීම සිද්ධ වෙනවා කියලා මගේ සහෝදරය සහෝදරිය මේ පින්තූරයේ උත්පත්ති පොතේ අපිට මුණ ගැහෙනවා අපිට තවත් සහතික කරනවා මේ අපි ඉගෙන ගන්න කාරණේ උත්පත්ති පොතේ ඒ උත්පත්ති පොතේ මුණ ගැහෙන්නේ මේ කාරණය විශේෂයෙන්ම අපිට උත්පත්ති 5 වෙනි පරිච්ඡේදය 6 වෙනි පරිච්ඡේදය ගත්තොත් 5 වෙනි පරිච්ඡේදයේ ඉන්නවා ඒනොක් ධර්මිෂ්ඨ ඒනොක් ඉන්නවා 5 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ සතුටු කරපු ඒනොක් ඉන්නවා 5 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පරිච්ඡේදයේ නෝවා ඉන්නවා ඒ කියන්නේ ඒනොක්ගෙන් තව පරම්පරා තුනකට පස්සේ තමයි නෝවා ඉන්නේ නෝවාගේ කාලේ තමයි පොළවට විනිශ්චය එන්නේ හැබැයි පොළවට විනිශ්චය එන්න ප්‍රථමේ ඒ නොක්ව දෙවියන් වහන්සේ ඔසවා ගන්න ලැබුවා හරියට අපි අද දවසේ දැන් එලිදර උපතේ කතා කරන සභාව ඔසවා ගැනීමට සමානයි ඒක නෝවා ඒ නොක් දෙවියන් වහන්සේ සතුටු කරා ඇදහිල්ලෙන් ජීවත් වුණා විනිශ්චයට ප්‍රථමයෙන් ඒ නොක්ව දෙවියන් වහන්සේ ඔසවා ගන්න ලැබුවා හරියට සභාව එලිදර උපතේ කතා කරන සභාව වගේ හැබැයි ඒ නොක් ඔසවා ගැනීමට ප්‍රථම ඒ නොක් දෙවියන් වහන්සේ සතුටු කර ජීවිතයක් ගත කරා ඔබටයි මටයි මගේ සහෝදරය සහෝදරිය මෙන්න මේ කොටස තමයි තියෙන්නේ ඒනොක් කරපු කොටස මොකද්ද ඒනොක් මේ පොළවේ හිටියා දෙවියන් වහන්සේ සතුටු කරා ඇදහිල්ලෙන් දෙවියන් වහන්සේත් එක්ක හැසිරුණා යූත් පොතේ 14:15 කියනවා ඒනොක් දේශනාත් කරා කියලා දේශනා කරලා තියෙන්නේ දෙවිනි පැමිණීම ගැන ඒ ස්වාංශිකි බලන්න ඒනොක්ගේ ජීවිතේ ඒනොක්ට කොච්චර දේවල් දෙවියන් වහන්සේ එලිදරව් කරන්නේ නැද්ද අද දවසේ සභාව හැටියට අපි ඒ නොක්ගේ අය හැටි ඒ නොක් එක්ක ඒ පින්තූරේ ඉන්න අය හැටියට අපිටත් තියෙන මොකද්ද මේ පැමිණෙන්න තියෙන විනිශ්චය ගැන මිනිසයන්ට කියලා දෙන්න දැන් වෙන වෙන දේවල් තමයි මිනිස්සු බොහෝ වෙලාවට අහන්න කැමති හැබැයි පැමිණෙන්න තියෙන විනිශ්චය ගැන මිනිසයන්ට කියලා දෙන එක තමයි අපේ කොටස ඒ වගේම ඊළඟට 6 වෙනි පරිච්ඡේදය යන නෝවා නෝවාගේ කාලේ පොළොවට විනිශ්චය ආවා නෝවා හරියට අපි එලිදරව් පොතේ කතා කරන ඊශ්‍රායෙල් සෙනගට සම්බන්ධ කරන පින්තූරය වගේ හරහ යන්න සිද්ධ වුණා ජල ගැල්මේදී නෝවා දෙයන්නස ගැලෙව්වා නෝවා සහ පවුල ගැලෙව්වා හැබැයි ඒක හරහ ගියා හරියට ඊශ්‍රායෙල් සෙනග පීඩා කාලේ හරහ යනවා වගේ ඉතින් බලන්න මේ පින්තූරයෙන් අපිට තවත් සනාථ කරන්නේ මගේ සහෝදරය සහෝදරිය අපි කොච්චර අවදිව සූදානම් වෙන්න ඕනේද උන්වහන්සේ අපි ඔසවා ගන්න එනවා අපේ සූදානම අපේ අවදිය එන්න එන්න අපි වැඩි කර ගන්න ඕනේ. එතකොට තමයි දෙවිඳුන් එක්ක අපිට උන්වහන්සේව වලාකුලේදී මුණ ගැහෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් එසේ අද දවසේක වෙනවද කියලා අපි දන්නේ නැහැ. එසේ සූදානම් වෙලා ඉන්න ස්වාමින්වහන්සේ අද අපිට කරුණාව දෙනසේ. ඔබට ජේසු පීටයි. සුබ දවසක්.